දෛ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි ලිඛිත ප්‍රශ්න සතිවාරය ආරම්භ කරන විදිහට ප්‍රියංකයන් ඉල්ලා සිටිනවා. අවසරයි ස්වාමින් වහන්සේ ප්‍රශ්න 14ක් හම් වෙලා තියෙන වැඩමුළුවෙන් තව ප්‍රශ්න දෙකක් ධම්ම විහාර මෑණියෝ එවලා තියෙනවා නුවර ආරාමයක ළමයි දෙන්නෙක්ගේ. නුවර. ඔව්. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ මගේ කමඨහන් ලිපියේ ලියු අඩුපාඩුවක් සකස් කර ගැනීම සඳහා ඔබ වහන්සේට මේ යොමු කරමි. පිටගිය සිත ආපසු පැමිණි බව සරති අවස්ථාව බව දේශනා කළ අතර නැවත මූල කර්මස්ථානයේ වැටුණේ කෙසේදයි හඳුනාගත් බව ලිපියේ සඳහන් නොවූ බව පැවසූහ. ආස්වාස ප්‍රස්වාසයේදී පිටගිය සිත ආපසු පැමිණි බව දුටුවෙමි. එය දිග ආස්වාසයකින් සිසිල්ව නාසය අග වැදුන බවත් නැවත ආස්වාස ප්‍රස්වාසයේ සතිය වැඩූ බවත් දැකගතිමි. සක්මනේදී පිටගිය සිත ආපසු පැමිණි බව දැනගතිමි. එය යටිපතුල පොළවට තදවීමත් සමග වැලිකඩ පතුලේ ඇනුණු බව දැනීමත් සමග නැවත සක්මන සතියෙන් කරගෙන ගියෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ඔබ මේ දෙකේදීම නැවත සතිය අරමුණට ආවා ආස්වාස ප්‍රස්වාසනිතා නැවත සතිය සක්මනට ආවා පයේ ගල්ලැනි චිරිසගෙන නැවත සතිය අරමුණට ආවයි කියලා ලියන්න ඕනේ නැහැ. මම නැරගත්තේ පයේ කකුලේ ගල්ලැනිනකොට මම දැනගත්තා සතිය නැවත පිහිටියයි කියලා. ඒකට වාක්‍ය දෙකක් නැස්ති කරන්න ඕනේ නැහැ. ඒක හදලා දෙන්න පුළුවන් ඉස්සරහට පුළුවන් තරම් හරියට මේ කියන දේ අහලා වැඩ කරනවා. මම ඊමේල් එකක් දැම්මා කැන්බරාවට. කැන්බරාවට අවුරුදු 13ක කෙල්ලක් අපිත් එක්ක සාකච්ඡා කරලා එයා ලීලා තිබ්බ මට හම්බුනේ නැහැ. පස්සේ මම ඊමේල් එකක් දැම්මා. පස්සේ ඉවලා තියෙනවා. ඒ තාම් පුංචි ළමෙක් මේ භාවනා කරනකොට එයාට හම්බෙන්නේ අතිරේක අරමුණුයි පිටිගිය අරමුණ ආපව එන එකයි. පිටි ගිහිල්ලා ගන්න නැතුව අරමුණේම ඉන්නවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ තරම් විශ්වාසයි ළමයි. ඉතින් අහනවා සංසාපව ගන්න ඕනද? මම කියන්නේ ගන්න ඕනේ නැහැ. ගන්න ඕනේ බය නැහැ. ගන්න ඕනේ සැක නැහැ. ගන්න ඕනේ විචිකිච්ඡා නැත්තම් අරමුණේ ඉන්නවා. සද්දකේ ඉන්නේ ප්‍රශ්නයක් නැහැ. අරමුණේ නෙවෙන ආනපන නෙවෙන බව දන්නවා. සද්දකේ ඉන්න බව දන්නවා. මොකද ප්‍රශ්නේ? ඉතින් ඒව හරි ලස්සනට ළමයි අහනවා. ස්වාමීන් වහන්සේ පානාගරේදී ආනපන හිටි පිට ගියා. අපව ගත්තා. ඊට පස්සේ පිට ගියා. ගත්තේ නැහැ. අර සද්දකේ ඉන්නේ. මම දැන් සද්දකේ ඉන්නේ. ආනපන ගන්න නැහැ. මොකද කියන්නේ? මයි පැතර බෝල දාන්නේ දඟපන්දුවක් කියවන්නේ බැට් කරන හැටි බලන්න මොකද කවුද උඹට ගන්න කිව්වේ මං ගන්න කිව්වේ නෑ ඉතින් ඊට ළඟ ඉන්න කට්ටිය බැඩි හිටියන්ගට හුස්ම ගන්න බැරුව බඩ පාත් වෙනවා නම් මනාලු ගොඩක් ලේඩ පාත් වෙනවා මං කෝ නෑ පිට ගියාට ප්‍රශ්නයක් නෑ දන්නවනම් ඉන්නේ අවල් එකේ කියලා දන්නවනම් අපව ගත්තත් එකයි නැතත් එකයි එදාට තමයි සතිය ඉස්තහවර වෙන්නේ ඉතින් ඒක ගියෙන්න මේ වගේ අවස්ථා 3-4කින් කෙනෙක් දිනු කරන්න ඕනේ ඒ මොකද නාකි නිසා අර පොඩි ළමයට මොකක්වත් ඕනේ නෑ පළවෙනි දවසේම අහන උත්තර ටික දීලා මෙන්න මෙච්චර ඉස්වාංශ පිට ගියා පිට ගිය බව දන්නවා අපව ගන්න පුළුවන් ගත්ත බව දන්නවා පිට ගියේ කියෙම හිටියොත් බද වෙන්නේ මං කොහේට බංගේ ඉතින් එතකොට ඔක්කොම අපේ ෆැසිලිටේටර්ලා කියනවා දැන් ඔබ වහන්සේ බදමාරු කරනවා ඉස්සර කියනවා ගියාම ගන්න කියලා දැන් මේ මොකද කියන්නේ මං කෝ ගන්න කියන්නේ කොන්දපණ නැති උන්ට විශ්වාසය නැති උන්ට ශ්‍රද්ධාව නැති උන්ට දැන් මේ කියලා ශ්‍රද්ධාව තියෙනවනේ ඒකයි කතා කරන ප්‍රශ්නයක් විදිහට නෙමෙයි විකල්පයක් විදිහට පස්සේ දැන් කකුල් දෙකට වැඳලා වගේ කෙල්ලගෙන් මම ලියුම ගෙන්නගත්තා අයියේ. ඇත්තටම එවලා තියෙනවා අතරමැදී එවලා නැහැ මට. දැන් එවනකොටම තව එකණික එක සිංහලට දාලා දීලා තියෙනවා. මේ පොඩි උන් එක වැඩ කරනකොට කොච්චර ලේසිද නාකි නාකි කියන්න වැඩි. අඩු ගානේ කොරෝනා වෛරස් එකට උනත් ලේසියිලු. නාකි කට්ටිය ඇඳි ගැවිලා යනවා. දැන් මාත් අහුවෙලා තියෙන්නේ නාකි ලයිස්තු වල. මාත් මේ ඉන්නේ කොයි වෙලාවේ එයිද දැන් නැහැ කියලා ඉතන ඉලන්දාරින්ද ඊලම් පොඩිල කොඩු කෙල්ල කියලා මොකක්වත් වෛරස් ප්‍රශ්න නැහැ. මේ බෞද්ධයාට මේවා කියලා දෙන්න ගියාම පුදුම අයිස් කඩනවා වගේ. අමාරු ඒ තරම්ම මෙට්ට ඇහි වෙලා. ඒ තරම්ම මේ මිත්‍යා දෘෂ්ටියක ඉන්නේ. ඒ නිසා මේ යන ක්‍රමය හොඳයි. මෙයාට මං කියන්නේ පිටිගේ හිත නැවත ආවා. ආවව දැනගත්තේ මේකෙන් කියන්න එපා. මං ආවව දැනගත්තේ මේකෙන්. ඒක නිසා මට පිටිගේ හිත ආවා. ඒක ලිව්වේ නැතුණාට ඒකත් අන්ඩර්ස්ටුඩ්. හිට ගියා මම නැවත ආනපනට ආවා සීතල උණුසුම දැනනවා මම නැවත කකුලට වැලි පැගෙනවා දැන් නිසා මම අපව ආවා ඒක ඒ අපව ආවා කියන එක ඒ යෝග අවතර නොලිවට ඒක නම් අපේක්ෂාවෙන් අහන්නේ ඒක අන්ඩර්ස්ටුඩ් ඒක ස්වභාවිකයි අන්නේ විදිහට අපි මේ අනවශ්‍ය වාක්‍ය අයින් කරලා මෝල් ගහෙන් කිරි ගහට යන්න වගේ දමල අනින්න භාෂාව හසුරවන්න ඕනේ ඒ භාවනා හරියගේ විතරක් එක් කරතයි භාවනාවත් කරගන්න බැරුව දෙනකමට අහනවත් තේරෙන්නේ නැතුව වார்த்தාවත් ලියන්නේ නැති අයට හරිය අමාරුයි
ඒක කියලා දෙන්න හැබැයි ඉතින් පොදුවේ අහගෙන ඉන්නකොට සමහරුන්ට කාරණා වැටෙන්න ඉඩ තියෙනවා. වැටෙනවද මොල්ලිකට? දැන් ඔබ මායි කියන්නේ? වැටෙන්නේ නැහැ. මායි කියන්නේ නෙමෙයි. මංගෙන් ඔබට වැටෙනවද? එහෙමයි ස්වාමීනි. ආයෙත් කියම් බෑනේ වැඩිචිරිය. දැන් ඒකට මට අඩු ගන්න ෂුවරයක් තියෙනවනේ මේ කියන එක එක් එක් හරි අහගෙන හිටියයි කියලා. හිත පිට ගියාම මේ ආය නැවත එනකොට හුස්ම සිසිල් බව එහෙම දැනුණයි කිව්වම ඇති ආය මේ පිට ගියේ හිත ඇතුළේ අරමුණට ආවේ මේකෙන් කියලා තව වාක්‍යයක් දැමීම අවශ්‍ය නැහැ. පිට ගියේ හිත ආපහු කියා. ආවා කියන්න ඕනේ නැහැ මට ආපහු හුස්ම දැනනවා කිව්වනම් ඒකත් අන්ඩර්ස්ටුඩ්. ඊටත් වැඩිය මං කිව්වා හැබැයි. ඊටත් වැඩිය දේවල් මං කිව්වා. තව කවුරුද කැමති එකතු කරන්න තව එක වාක්‍යයක් මේ 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 මොඩියට තේරිච්ච නැති තව මොඩියෙකුට තේරිච්ච වාක්‍යයක් එහෙම නැත්නම් මොඩේකුට කවුරුත් කැමති නැද්ද ඒකට පොඩ්ඩක් මම කැමති ඒ දෙබසට. එතකොට මේක මේ බැඩ්මින්ටන් ගහනවා වගේ මං විතර සෙල්ලම් කරනවා ඒ පැත්තෙම සෙල්ලම් ගන්නවා. කවුරු හරි කැමතිද මං කිව්වයි කියලා මං හිතාගෙන ඉන්න. ඒකට මේ මොල්ලි ගොඩ කියපුවට වැඩිය මොල්ලි එකක් විතර තියෙන කෙනෙක් තව ගොඩක් නැති මල්ලට ඉඳ ඉඳ තියෙනවා. තනි මොල්ලිය දෙකේ කට්ටිය කවුරු හරි නෑ. දැන් ඔහොම කිව්වොත් එක එකක් කතා කරන්න. ඇත්තටම තේරෙන්නේ නැද්ද? ඇත්තටම මේ කීපයකට හිත පිට ගියත් ප්‍රශ්නයක් නෑ. ඒක විශ්වාසය තියාගෙන ඉන්න පුළුවන් නම්. හිත පිට ගිහිල්ලා තියෙන ප්‍රകൃති අරමුණක නම් ඒක ඉන්න කියන්නේ හිතට. අප කණින් ඇදලා ගන්න ඕනේ සතිය ගැන විශ්වාසය නැත්තම්. සද්ධාව නැත්තම්. විචිකිච්ඡාව තියෙනවනම්. ඒත් උඹට යන්න ඕන ඵලයන් ඉවරයි. ඉතින් යුනිවර්සිටි එකේ කීතියලු හරිම ලැජ්ජයිලු. ඉතින් උගේ කොල්ලෝ එකදොල ධර්ම ගන්නවලු. ඉතින් මූ එක දවස පෙරදිනේ අර නුවර පාර අයිනේ ඉඳද්දි ජයතිල කොල්ලෙක ඉඳද්දි වට කරලා ධර්ම කැඩුවලු. කෙල්ල කොල්ල හෝ ගලප ඕවන්නේ හෙළුවෙන් හිටගෙන හිටියලු පාර අයිනේ. දැන් කඩපුවෙන් හිටවලු විජහාට ගිහිල්ලා මූ ඇඳගනි කියලා නෑ. ඇඳගත්තේ නෑ. ඉතින් කට්ටිම ඇවිල්ලා ආයේ ධර්ම ඇඳගෙන හෝල් එක ඇතුළට අනගහන්නේ කියලා මචං මං බලපං උඹ කරපු දේ ඉතින් උඹලට කඩන්න ඕන කඩපන්. උගේ මොනද අලුත් දෙයක් තියෙනවයි? තොක්කොමල දන්න දෙය තියෙන්නේ. ඕකට මොකද්ද සබකෝලි ධර්ම කැඩුවා කියලා හිටපන්. උඹටනේ ලැජ්ජාව තියෙන මට ලැජ්ජාව නෑ. දැන් උඹලා කිව්වේ ඕකටනේ. වෙනද මං හරි ලැජ්ජයි. අන්න ඒ වගේ මේ භාවනාවේ තියෙනවා මේ බඩපිනුම් වගේ. භාවනාවේ තියෙනවා මේ සෙල්ලක්කාර සෙල්ලම් ටිකක්. ඒකේ මූලික ටිකේදී ඒක කියලා දෙන්න බෑ. ඒ නිසා හොඳට අරමුණ හිත පාත්තන්න පුරුදු වෙන්න පිට යන්න දෙන්න අපව ගන්න අරින්න. අන්නේ විස්තර ටික ලියන්න වෙලා ගත්ත වැඩි නිසා අපි යනවා ඊගා ප්‍රශ්නේ. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. සක්මන් භාවනාව. අද උදේම සක්මන් කරන්න පටන් ගත්තෙමි. විනාඩි 5ක් පමණ වන විට දකුණු පාදයේ මාපට ඇඟිල්ල දිගේ විලුඹ දැඩි වේදනාවක් ආවා. එය ටික වෙලා පැවතුණා. ඉන්පසු විනාඩි 10ක් පමණ වන විට සක්මණෙන් ආපසු හැරෙන අවස්ථාවේදී දකුණු පාදයේ දණහිස හරියෙන් වගේ ඇටයක් බිඳෙන ශබ්දයක් ඇසුණි. නැවත සක්මණේ වටයක් ගොස් ඊළඟ වටයේදීත් දණහිස හරියෙන් ඇටයක් බිඳෙන ශබ්දය ඇසිනි. මේ අවස්ථාවේදී පාදවල තද වේදනා ගතියක් නොතිබිනි. මෙසේ විනාඩි 35ක් පමණ සක්මණේ යෙදුනි. ඒ අතරදී නැවත විරුඹ දෙසින් ඇට බිඳෙන හඬ කිහිප විටක්ම ඇසිනි. බිඳෙන වාර ගණන 9කි. මෙය මට අලුත් අත්දැකීමකි. මම දැස් තරමක් පියාගෙන ගමන් කළෙමි. පර්යංක භාවනාව. වාඩි වී ස්වල්ප වේලාවකින් මුහුණ නලියන්ට විය. ඒ දෙස හොඳින් බලා සිටියෙමි. හුස්ම රැල්ලේම හිත පවත්වා ගැනීමට උත්සාහ විමි. හුස්ම රැල්ල ගණන් කරමින් හුස්ම දෙස බැලිමි. හුස්ම රැලි 15ක් පමණ යන විට නැවතත් හිත විසිර ගියා. හිත විසිර ගිය එවලේම හිත විසිර ගිය බව දැනගතිමි. එසේ කිහිප විටක්ම කළෙමි. හිත විසිර ගිය විට එවලේම එය දැක්කෙමි. නැවතත් හුස්ම රැල්ල වෙත සිත තබා ගත්තෙමි. මේ අතර වාරයේදී අතපය වේදනාද මුහුණ කසන නහය කසන විට ඒ තැන් දිහාද හිත යොමු කළෙමි. මෙලෙස විනාඩි 35ක් පමණ එක ඉරියව්වෙන් සිටියෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී නිවන් සුව ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. මේකෙත් තියෙනවා පිටිගිය හිත අපව ගත්තයි කියලා. හැබැයි අකුණ ලීලා නැහැ. ඉසලෙක්කනා සුද්ධ කරගත්ත කමටහන මෙයාට සුද්ධ වෙලා නැහැ. පිටිගිය හිත ආපව ආවේ කොහොමද දන්නේ? දෙක භාවනා කරනවට මූණ කහනවා. එතකොට දන්නවා මූණ කැහිම තියෙද්දි කහන්න නැතුව අරමුණ බලන්න පුළුවන්. ඉතින් ඕක තමයි කොරෝනා වෛරස් වල තියෙන උත්තරේ.
මූණ කහනට මූණ අත ගන්න එපා. මේක මේ මූණේ ඇති වෙන්නේ නිකන් භාවනා කරන කෙනා නම් දන්නවා. අනිත් කෙනා දන්නේ නැතුන හය අත ගන්නවා, ඇස් දෙක අත ගන්නවා. අත ගාපු ගමන් අතේ තිබුණා නම් වෛරස් එකක් ඒ සංවේදී ඉන්ද්‍රියන්ට යනවා. ඉතින් ඒ නිසා අපි දන්නේ ඇස්පිල්ලන් කොච්චර ගන්නවද දවසකට, විනාඩියකට, පැයකට. මූණ කොච්චර අත ගන්නවද දවසකට, පැයකට. ඒක මොකක්වත් අපි දන්නේ නැහැ. භාවනා කරනකොට දන්නවා. එතකොට නම් අනිච්චානක පේශින් මාර්ගයෙන් සිදුවෙන මේ දේවල් අපි කූඹි යනවායි කියලා හිතනවා, වැසතර තෙමෙනවායි කියලා හිතනවා, දූවි වැටලයි කියලා හිතනවා. මොකක්වත් වෙලා නෙමෙයි. භාවනා කරන එකනට කියතයි මූණ අත ගන්න එපා. අනික් එක නාන කියනවා මම කරලත් තියෙනවා, දන්නේත් නැහැ. ඒ මොකද සතියෙ නෙමෙයි කරන්නේ. ඒ නිසා කොරෝනා වෛරස් ගැන ලින හැම වෙලාවෙම මම කියනවා මුදුවට සතියින් ඉන්න, පැත්තකට ලයින් එක අරුත් එක පයිරුපාසන කරන්න එපා, කතා කරන්න එපා, SMS දා ගන්න. ඕක තමයි කොරෝනා වෛරස් බේරෙන්න තියෙන එකම ක්‍රමය. ඒක තමයි අපි උගන්වන්නේ. වෙන්න ඉස්සෙල්ලා අපි උගන්වන්න පටන් ගත්තා. මේ 237 අපි කල්ලාතුම කිව්වා වැඩි බජනෙට යන්න එපා, ඇලි ගලි වාසයට යන්න එපා, අතරත දෙන්න එපා, කිස් කරන්න යන්න එපා, ඇසුරු කරන්න එපා, SMS දාගෙන ඉන්නයි කියලා. ඉතින් මේක තේරෙනවා අපි කොච්චරක් මූණ අත ගන්නවද, සත්තු තෙමෙනවා, වැහිනවා කියලා හිතාගෙන. ඒක නතර කරන්න බෑ, මොකද ඒක අපි අද හදාලා නැහැ. භාවනා කරන එක ගන්න දන්නවා, යත ගාන එක නතර කිරුවේ නැතුව අතක ගා ඉඳිකෝ තානපනේ බලන්න බෑ. මුණ මුණ අත කැහි මාතරේ ආනපනේ බලන්න පුළුවන්. මුණ අත නොගා මුණද ගැවයි කියලා අප අකුසල් සිද්ධ වෙනවා කියන එක නෙවෙයි මේ කියන්නේ. අපි අදිනදා කරන ගොඩක් වැඩ, ප්‍රතිචාර කරන ගොඩක් දේවල් අනවශ්‍ය ප්‍රතිචාර. ඉබේ සිද්ධ වෙන දේවල් වලට ඇඟිලි ගන්නවා. ඒ නිසා ඒ වාතා හොඳයි. නමුත් අරමුණ පිට ගියේක ආපහු ආවයි කියලා ලිව්වට මොකෙන්ද ඒක තහවුරු කෙරුවේ? අද්දුරු ප්‍රත්‍යක්ෂය ලියලා නැහැ, ඒකත් ලියන්න කියලා අපි යනවා ඊගාවට. ගරු ස්වාමින් වහන්ස, පර්යංක භාවනාවේදී පළමුව වාඩි වී සිටින ඉරියව්ව පිළිබඳ සිත යොමා විනාඩි දෙකක් පමණ සිටී. ඉන්පසු නාසයේ කෙළවර වේගවත් ගැස්මක් දැනී එයද නොදැනී යයි. ඉන්පසු නැවතත් වාඩි වී සිටින ඉරියව්ව දෙස බලා සිටින විට විවිධ මතක් කිරීම් චිත්ත රූප වැනි දෑ සිත තුළ හටගනී. මේවා අතරින් වාඩි වී සිටින ඉරියව්වට සතිය යොමු කිරීමට කෙතරම් උත්සාහ කළද, වාඩි වී සිටින ඉරියව්ව ක්‍රමයෙන් සිතින් ඈත් වී එම පැමිණෙන චිත්‍ර රූප සිතිවිලිද බොඳ වී ගොස් හිස ඉදිරියට නැමී නින්දට පත්වේ. නැවත ගැස්මක් ඇති වී වාඩි වී සිටින ඉරියව්වට සිත යෙදේ. එහිදී කය තද ගතියකට පත්වී කය වෙන් වශයෙන් නොදැනෙන තත්වයකට පත්වී ඇත. මේ ආකාරයට වරින් වර සිදුවේ. මා නිවසේදී භාවනා කරන විට පර්යංකයේ පැයයි විනාඩි 20ක් පමණ එකම ඉරියව්වෙන් සිටමින් භාවනාවේ යෙදේ. නමුත් මෙහිදී විනාඩි 40කට වඩා පර්යංකයේ සිටිය නොහැක. එයට හේතුව මාගේ නිදිමත ගතියයි සිතේ. භාවනාව ඉදිරියට කරගෙන යෑමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. භාවනාවේ මූල කර්මස්ථානයේ ගිවිගෙන යනකොට එක්කෝ අධික ක්‍රියාකාරීත්වයේ කියන හිතිවිලි නැත්නම් අඩු ක්‍රියාකාරීත්වයේ නිදිමත එනවා. ඒ දෙපැත්තට ඇදගෙන යන්නේ අරමුණේ යම් ලකුණු පෙන්නලා. අරමුණේ ලකුණු පෙන්වුවේ නැත්නම් අපිට පේනවා ආගන්තුක නිදිමතක් ආවා, ආගන්තුක හිතිවිලි ආවා කියලා නෑ. ඒක ආගන්තුක නෑ. අරමුණේ යම් රචනයක් අනුව, ක්‍රියාකාරකමක් අනුව, පෙරනිමිත්තක් අනුවයි මෙවුවා ඉන්නේ. අන්න ඒක දැක්කනම් අරමුණට හිත ගියා කියන්නේ නිදිමතට ආර්ධනාවක්. අරමුණට හිත ගියා කියන්නේ හිතිවිලට ආර්ධනාවක්. ඉතින් ඒ නිසා අරමුණට ගිහිල්ලා හිතිවිලි එන්න පුළුවන්, නිදිමත එන්න පුළුවන් කියලා ලෑස්තිලා යන්න. එතකොට හිතිවිලි කියලා කියන්නේ හිත ක්‍රියා ශක්තිය වැඩිවීමක්, නිදිමත කියන්නේ අඩුවීමක්. මේ අන්ත දෙකේ ගියේ නැත්නම් අරමුණ ගෙවෙද්දිත් අරමුණ දිගේම යන්න පුළුවන්. දිග කොල්ලක් අරගෙන සමබර කරගෙන කඹේ ඇවිදින මිනිස්සෙක් වගේ. එවන්ස දිග පොල්ලෙන් තමයි සම්බර කරන්නේ. ওই වෛරක දිගේ රිලව් යනකොට බලන්න වලිගේ උඩ තියාගෙන යන්නේ. ආ වලිගෙන් තමයි සම්බර භාවි ගන්න. ඉතින් මේ ටික හොඳට දැක්කනම් ওই මිනිස් හිතේ අටිහිත බලන්නයි හදන්නේ. කාගෙත් ඔච්චරයි. ඉතින් මේක කිට්ටුවකට ගිහිල්ලා තිනවා තවත් මේ ස්ථානෙම. අරමුණ ගෙවෙනකොට කය නොදෙනී යනකොට අධික හිතවිලිසා නිදිමත කියන මේ දෙකමත් එනවා. පුදුම සැකයක් පහළ වෙනවා. පුදුම ඇඟ හෙල්ලෙන්න පටන් ගන්නවා. බිල්ල කඩා වැටෙනවා. තෙල්ලම ගයක් යනවා. නිදිමත මොනවද ඒවට කියන්නේ? ආසාත්මක ලක්ෂණ කියලා. අපත්‍ය දේවල් කාපුවාම වෙන්නේ. එහෙම නැත්තම් කියනවා වක්කාර ලක්ෂණ කියලා.
එහෙම නැත්නම් গুপ্ত විද්‍යාවල් එන්න පටන් ගන්නවා. උතනින් එහා පැත්තට ය아가න්න බෑ. හරියට අර සිරිපාදේ මේ ඉදිකටපාණෙන් එහා පැත්තට කට්ටියට යන්න බෑ. එතන පොඩි දීපාරක් තියෙනවා. එකකින් එහාට යන්න බැළු පවුකාරින්න කියලා. ඉතින් අරක දකුණ කොටම බය වෙනවා. මේක එහා පැත්තට ගියාට පස්සේ තමයි එතරම් භාවනා පටන් ගන්න. ඒස හොඳ තන්දි ස්ථානයක්. ඒ ලියපු තැන වෙන්න පුළුවන් දෙයක් විදිහට ලෑස්තිලා යන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස අවසරයි මා එදිනෙදා සතිය පවත්වන ආකාරය පිළිබඳ වාර්තාව පාරේහා සේවා ස්ථානයේ තනින් තනට ගමන් කරන විට තබනවා තබනවා යයි සිතමින් හැකිතාක් බිම බලාගෙන යමි ගමන ආරම්භා පියවර 7-8ක් යන විට පාදයේ බිම ගැටීමේදී වරහන් ඇතුළේ සපත්තුව දැනෙන තද බව දැනේ හඳුනන අය මූණ ගැසුනද දිගටම බිම බලාගෙන යමි මුලදී මේ බොහෝ දෙනාට ගැටලුවක් වුවත් දැන් අවසීයෙන් යනවා කලබලෙන් දුවනවා යයි සිතා ඔහුන් එක්ස්කියුස් කරති. දත් මදින විට දත් බුරුසුව දත්වල ගැටෙන විටත් විදුරු මස්වල ගෑවෙන විටත් දැනෙන සංවේදනා කෙරෙහි නිතැතිම සිත යොමු වේ. දත් මැද සිටින විට මුඛයේ ඇති පිරිසිදු බවත් දත් නොමැද ආහාර ගැනීමෙන් පසු ඇති අපවිත්‍ර බවත් නිතර දැනේ. පිඟන් සෝදන විට වළන් සෝදන විට අත පිඟාන වටා ගමන් කරන ආකාරයට සතිමත් වෙමි. පලා එළවලු කපන විට එම රිද්මයට සතිමත් වේ. නොදැනීම වේලාව ගත වේ. රෙදි වනන විටත් රෙදි නවන විටත් සතිමත් වීමට හැකිතාක් උත්සාහ කරමි. අඩුපාඩු නිතර පිරිස් අතර ගැවසෙන රැකියාවක නිරත වෙමි. නිතර අඩුපාඩු සොයමින් ඒවා නිවැරදි කිරීමට සිදුවන නිසා ගැටීම් වැඩිය. දිනපතා විශාල පිරිසක් සමග දුසා සිත ඉතා ඉක්මනට විසිරී යයි. සමහර විට වැඩ නවත්වා නිහඬව මුල්ලකින් හිඳගෙන තරහා යනවා එපා වෙනවා හිත හරිම කලබලයි වැනි අවස්ථාවට අනුකූල මනෝභාවයකට සතිමත් වීම තුළින් කේන්තිය පාලනය කර ගැනීමට සිදුවේ. සමහර විට වැඩ අතර තේකෝපයක් බීමට වෙලාව වෙන් කරගන්නේ එම ක්‍රියාවලට සතිමත් වීම පිණිසයි. ඕපාදූප කතා කිරීමට හා ගැරන්ඩියා වුණත් නයාමෙන් පෙනේ කිරීමටද සිදුවේ. එය වළක්වා ගන්නේ කෙසේද? ඇයි නයා වුණාට ප්‍රශ්නයක් නැද? වැඩේ ඉන්න ගැරන්ඩිය වුණා නම් නයාට බයයි. වැඩේ ඉන්නේ නැයිනම් වැඩේ කෙල වෙනවා. මුත් වෙනවා පෙනේ බුම් බගෙන. ඉතින් ගැරන්ඩි ටිකක් ඉන්නවනම් ප්‍රශ්නයක් නැහැ පෙනේ බුම්. ඒත් නයාටත් වැඩිය ලොකු එකෙක් වෙන්නේ නැහැ. ඒතර කොබෝ නයා කියලා එකෙක් ඉන්නවා. ඒ කොබෝ නයා කියන එකාගේ පුරු කැලිලා ඇවිල්ලා අන්තිම පුරුකට ආපහු උන්ට දඩු දෙකක් එනවා. ඌ කොබෝ නයා හිමාලයට පියාඹනවා. ඒ කොබෝ නයාට අනෙක් නයි ඔක්කොම බයයි. මේ මං ගොතලා හිතනවා කියලා කියව ගොල්ලෝ හිතාවේ එහෙම නැහැ අප්පා මේ තියෙන දෙයක් නම් මේ කියන්නේ. නයින් අතර නයික් වෙන්න කොබෝ නයික් වෙන්න. ගැරන්ඩියෙන් අතර නම් පෙනේ පුම්පනේ ගැතියි දුකන් චූස් කරලා ආයෙ බිම තියෙනවා. ඒසොත් දන්නවා. වරද්ද ගත්තොත් ගහනවා. මේ ගහන්නේ නැහැ. පෙනේ පිම්බා පෙනේ නොපෙනේ ඉන්නවා නිකලා. ඌ වගේ සෙල්ලම් ටිකක් නැතු කොහොමද අපරසාව කරන්නේ? නැත්තම් ඉතින් රසායන වශයෙන් බලන දික්කසාද වෙන්න පුළුවන් ගහ ගන්න පුළුවන් බැන ගන්න පුළුවන් ඊට වැඩි ලාභයි මේ පෙනේ නොපෙනේ හැම වෙලාවෙම අකුලගෙන ඉන්න මොන හරි කාලේ සත්තු කරපු ගා චස් ගාලා ආයෙ බිමුතේ මේ අර කතන්දර කියන්නේ වෙලා යනවා ඉතින් ඉස්සර කාලේ හිටියු තාපසේ ඒ තාපසේ හරීම මේ සත්තුන්ට ආදරේලු ඉතින් ඒ ආපසේ ගාවට ළමයි එනවලු සර්පයොත් එනවලු මේ සර්පයත් තමයි ඒක ශ්‍රී ලංකාවේ ඉතින් ටික දවසක් ගියාට පස්සේ ඒ ළමයි අම්මලත් දර කඩන්න ගියාම මට සර්පයත් එක සෙල්ලම් කරගෙන ඉන්නවා පස්සේ අම්මත් බය වෙනවා. ඒක දවසක් අම්මට ලණුවක් ගෙනියන්න බැරිලා සර්පය අරගෙන දර මීටර දීලා උන්ට හිර කරලා ගැටයක් ගැහුවා. අනේ පහුවෙන්ද නයා එනවලු තාපසය ගාවට ආතරයිටිස් ලුයි කකුල්ල මාරුයි කොන්දේ අමාරු ආරියා මට පස්සේ කළා මොකද වුනේ කියලා. අනේ වෙච්ච වැඩේ බලන්නකෝ මෛත්‍රී වැඩි වෙලා අම්ම මාව දර මීටර බැඳන්නේ තියලා කිව්වා. ඒ මොකද නේ පුරුදු වුණා අම්ම මාව අත ගන්න පටන් ගත්ත මං ගැව්වේ නැහැ තියලා ධර්මිතේ ලනු තියලා බැඳයි ඉතින් ඔයලා පිළි පොඩ්ඩ පුඹපංකෝ එතකොට අම්මා ඉන්නේ ධර්මිතේට බැඳින් නැත්තම් නයා වුණත් ගන්න ධර්මිතේ බැඳින් අපිට වෙලා තියෙන්නේ කරුණාව පටලවාගෙන තියෙන්නේ දැන් මගේ නමත් ඕක ඉස්සර මම මේක පැත්තකින් තිබ්බා ඒකත් එක්ක මහානකම් කරන්න බෑ අත දිගහැරලා උන්ටට රත් වෙන්න එකක් ගන්නවා ඉනදී ඔහම තමයි කේන්ති කියවිලා ඉතින් ඒම තමයි කිය. ඉතින් ඔබ අන්තේ හාමුදු කෙනේ ඒ උඹ කම මගේ කම ඒම තමයි හැටි. ඒ වගේ පෙනේ පුම්බන්ඩෝනලා පුම්බන්ඩෝ. මේ හැබැයි ඉස්සලා කියපු කතාව බුදුහාමුදුරු කියපු කතාවක් නෙමෙයි.
නැත්නම් අයින්ගෙනුත් දරබඳින ලෝකේ. ඒ වෙලාවට තොඩක් පෙනේ බුම්බල නතර කරගත්තාම පේනවා තර්පය දරුණුයි. ඒ වෙන්නේ මේ පණිවිඩය දෙන්නේ ඒ ක්‍රමයට. ඒ නිසා කාර්යබහුල ජීවිතයක් ගත කරනකොට හැම වැඩකදීම සතියෙන් කරන වැඩ දෙකක් අතර කිසිම වෙනසක් නැහැ. විශ්‍රාම වෙනවද වැඩක් කරනවද කියලා දෙයක්වත් නැහැ. උදේ ඉඳලා හැන්ද වෙනකන් ලක්ෂයක් වැඩ කරනවා. කොච්චරක් කරාද කොච්චරක් නැද්ද දන්නෙත් නැහැ. වෙහෙසකුත් නැහැ. නැත්තම් බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් දවසට පැය 18 ගානේ කිසිම සබද්ද සිරු පාවිච්චි කරන්නේ නැතුව මෙච්චර වැඩ කරා කිසිම දවසක පැන්ඩෝලිය අබ්බිවයි කියලාවත් පොතක නැහැනේ. මොකක්වත් නැහැ. මුත හැමදේම සිනිදහ තෙල දහරාව සිනිදු තෙල් දහරාවක් වගේ තමයි හැසිරීම. ඉතින් ඒකට ආයි විශ්‍රාම වෙන්න වෙනම දෙයක් ඕනේ නැහැ. ඉතින් ඕක කරගෙන යන්න. ඒකට තමයි තේරෙයි. සත්පුරුෂ ළඟ තමයි ළඟට එයි. අසත්පුරුෂ ඉබේම දුර වෙයි. ඒකට පෙනී උස්සන්න වෙන වෙලාවත් අඩු වෙනවා. ගරුතර ස්වාමින් වහන්ස ආරයන්නේට කීප වතාවක් ආයෝගිනියක් මේ. සක්මන හොඳින් කරගෙන යමි. වම දකුණ වශයෙන් ඔසවනවා තබනවා වශයෙන්ද පාදයේ ගැටෙන ස්ථාන වශයෙන්ද බලමි. හිත පිට ගියත් පාදයට ගෙන එමි. පර්යංකේදී මම මෙසේ ඉඳිමි සිතා කයට සිත යොදමි. ආස්වාස ප්‍රස්වාස දිග කොට බලමින් ටික වේලාවකින් කය සංසිඳී යයි. කිසිවක් නොමැති හිස් වේලා හිස් බවකින් පය භාගයක් පමණ සිටියෙමි. සිත සැඟවි ඇති බව මට අවබෝධ වුනිමි. සුවල්ප වේලාවකින් සිතද සංසිදී ගොස් තිබුණි. නැවත නැවත මෙසේ කිහිප වතාවක්ම සිත සංසිඳුනි. ස්වාමින් වහන්ස, භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔව් නැවත නැවත සංසිදෙන්නේ නැහැ. නැවත නැවත ඇවිස්සෙන්නේ නැතුව. ඒ නිසා ඇවිස්සුනොත් සංසිදෙනවා, සංසිඳුනොත් ඇවිස්සෙනවා. සංසිඳීමේ කෙලවර ඇවිස්සීම, ඇවිස්සීමේ කෙලවර සංසිඳීම. ওই දෙකට සම වෙනකන් ගියොත් ඇවිස්සෙන්න සංසිඳෙන්න, සංසිඳෙන්න ඇවිස්සෙන්න. ওই දෙකම පටිච්චසමුප්පන්නයි. මම කරන දෙයක්වත් නෙවෙයි. ඒක තමයි චිත්ත ප්‍රවෘතිය. හිතේ රචනේ, හිතේ න්‍යාය, චිත්ත න්‍යාය. ඒක ඕක බලලා මේ ඇවිස්සෙන එක හොඳයි, සංසිඳෙන එක හොඳ නැහැ, නැත්නම් සංසිඳෙන එක හොඳයි, ඇවිස්සෙන එක හොඳ නැහැ කියපු ගමන් ආතතියක් එනවා. උඹට ඕනේ නම් ওই දෙකම තිබියන්. ඉතින් එක පරියන්කේද ඔයගේ 10 15 20 30 හැරි වෙන්න ආරින්. මේ ඇවිස්සනවා, මේ සංසිඳනවා, මේ දෙක මාරු වෙනවා. ඔක දිහා බලහින්න මම වෙන්නේ මේක මම කරන දෙයක් නෙවෙයි, ස්වභාවය. අන්නේක දැකගෙන ඉන්නවනම් අපිට වෙන දේවල් කණුගේ කුණුකන්දල් අහින්න වෙලාවක් නැහැ. ওই කුණුකන්දල් අහන්නේ මේක බලන්න තියෙන වෙලාවේ තමයි. ඉතින් එතකොට කක්ක තමයි. එතකොට දිගටම කෙලස් තමයි. මේකේ කෙලස් නැහැ. මේකේ චිත්ත නියාමයේ තේරුම් ගැනීම පින තියෙනවා. ඉතින් ඒක තේරුම් ගත්තට පස්සේ ඕන කෙනෙක් ඇයි නටන්නේ කියලා ඈත තියා කියන්න පුළුවන්. ඒක අතිරේක ලාභයක්. මම කාගෙන්ද නැටෙන්නේ කියලාත් බලා ගන්න පුළුවන්. ඒ නිසා මේ දෙක අතර වෙනස නැති වෙනකන් දිගටම භාවනා කරන්න. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. මම අද උදේ 9:30ට පමණ සක්මන් භාවනාව පටන් ගතිමි. ඔසවමි තබමි යවමි තබමි වශයෙන් දෙස් අඩවන් කරමින් විනාඩි 10ක් පමණ භාවනා කරන විට වම් පාදයේ විලුඹ කොටස හා ඇඟිලි දෙසට විහිදෙන නහර හොඳටම රිදෙන්න ගත්තා. ඒ එක්කම වම් කකුලේ බත් කෙන්ඩා රිදෙන්න ගත් අතර පපුවට බර ගතියක් දැනුණා. ඒ සමගම මගේ හිස පිටුපස හිරිවැටීමක් වාගේ දැනීගෙන ගියා. හිස වම් පැත්ත කොටස රිදෙන්න ගත්තා. හිසේ දකුණු නළල රිදුම් දුන්නා. වම් පාදයේ තරම් දකුණු පාදයේ වේදනාවක් දැනුනේ නැත. මා සක්මන් කරන විටදී පාදයේ තබන විට කනට එම ශබ්දය දැනේ. වරහන් ඇතුලේ වම් පාදයේ තබන විට වම් කනෙන්ද දකුණු පාදයේ තබන විට දකුණු කනෙන්ද ශබ්දයක් ඇසේ. මේ ගැන සිතා සක්මන් කරන විට අනෙක් වේදනා නොදැනේ. ඒ පිළිබඳව අරමුණු ගත්තොත් එම ශබ්දය ඇසේ කියලා වරහන් ඇතුලේ දාලා තියෙනවා. පර්යංක භාවනාව. සක්මන් කළ සැනින් පර්යංක භාවනාව කළෙමි. හුස්ම රැල්ලට හිත තබා ගතිමි. දීර්ඝ හුස්ම රැල්ලක් වැටෙන්නට විය. හුස්ම රැල්ල පිළිබඳව ටික වේලාවක් සතියෙන් සිටීමට පුළුවන් විය. සිත වෙනස් සිතුවිල්ලකට ගිය බව දැනුනි. සැනින් එය හුස්ම රැල්ලට ගත්ෙමි. මුහුණ නණයන්ට පටන් ගත්තා. ඒවා ඉවසා ඒ දිහා බලා සිටියා. එය ටිකින් ටික අඩුවෙන්නට විය. නැවත හුස්ම රැල්ලට ගැන සිතුවෙමි.
ටික වේලාවක් සිටින විට පපුව රිදෙන්න ගත්තා. ඒ දෙසත් බලා සිටියා. ටික වේලාවකින් එයද අඩු වුණා. මේ ආකාරයට එන හුස්ම රැල්ල දිහා සතියෙන් බලා සිටියෙමි. ඒ අතර එන සිතුවිලි දිහාත් බලා සිටියෙමි. විනාඩි 45ක් පමණ එම ඉරියව්වෙන් සිටියෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බව පතමි. දීර්ඝායු වේවා. සාදු සාදු. ඔයකේ ඉතර ප්‍රශ්නකර තත්ත්වයක් හෝ අපහසුයක් නෙමෙයි මේ ට්‍රැක් එකට වැටලා තියෙන්නේ. කියන්නේ පාරට වැටලා තියෙන්නේ. හිත ඇවිස්සෙනවා, තැම්පත් වෙනවා, හිතවිලි එනවා, හිතවිලි යනවා, වම් කකුල බරයි, දකුණු කකුල අඩුයි. මේ ඇට කැඩෙනවා, ඉෂේකක් උන් එනවා. ඔය ටික තමයි ජීවිතේ කියන්නේ. ඔය කියන්නේ වැඩිපුර තමන් එක තමන් ඉන්නවා කියලා. තව දුරටත් ඒකට ඒ සුවතකමට, ඒ හාදකමට ඉඩ තියාගෙන පුළුවන් තරම් මමත් එක්ක මම ඉන්නේ. එතකොට සතිය දවස පුරාම පරියන්කේ සක්මණින් එපිටත් දවස පුරාම පවත්වන්න පුළුවන් වෙයි. දකින්න දේ නම් හිරිහැරයක් කරදරයක් තමයි. මේ දර්ද පරිලහ දකින්න. හැබැයි සතිය නම් අඛණ්ඩයි. ඒ නිසා සතියේට මුල් තැන දීලා ඒ දැනෙන පුපුරු ගැහිම් කම්පන චංචල ගැන හිටනරක් කරගන්න නැතුව හිට කරදර ගන්න නැතුව සතිය දිකට වඩා ගන්න ලැබේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. තෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ පර්යංක ආරම්භයේ කයට සිත යොදා සිටි ස්වල්ප වේලාවක් සිටියෙමි. ඉන්පසුව දැනුනේ හිත නිකට පපුවට වැදී ඇති බවත්, එම ස්ථානයට අධිකව දාඩිය දමා ඇති බවත්ය. එම මුළු පැයක් පමණ කාලය පුරා ඉතා තද නින්දක වැනි අවස්ථාවක පසු වී ඇති බව නිරීක්ෂණය විය. සතියෙන් නැවත කය ඍජු කළ විට සිරුර සහ මනස ඉතා ප්‍රබෝධමත් පවතින බව දැනුනි. සාමාන්‍යයෙන් සිත සැඟවී ගොස් මතුවන විට දැනෙන ගැස්සීමේ ස්වභාවයක් නොවූ අතර නින්දට වැටී අවදිවන විට දැනෙන ඩිස්ඔරියන්ටේෂන් ස්වභාවයද මෙහිදී නොදැනුනි. පර්යංක කීපයකදීම මෙම ස්වභාවය සිදු වූ අතර සමහර පර්යංක වලින් නැගිට විනාඩියකින් පමණ නැවත පර්යංකයට වාඩි වූ විට පවා නැවතත් මෙම ඩීප් ස්ලීප් ස්වභාවය අත්දැක්කෙමි. සක්මනේදී පියවරේ ආරම්භය වෙනුවට පියවරක් අවසාන වන අයුරු දැක ගැනීමට සතිය පිහිටවෙමි. නමුත් සිත නිතරම ආරම්භය තෝරා ගැනීමට උත්සුක වන බව මෙහිදී නිරීක්ෂණය විය. දිගු වේලාවක් පියවරක අවසානය වෙත සතිය පැවැත්වීමට අපහසු වූ අතර එය කෙමෙන් පියවරෙහි ආරම්භය වෙතටද ඉන් අනතුරුව බාහිර ආරමුණු කරාද ඇදී යන බව නිරීක්ෂණය විය. දවස පුරා කුඩා සහ අනු කුඩා ඉරියව් වෙතත් සතිය පැවැත්වීමට උත්සාහ කළෙමි. එවිට දවසේ වැඩි කාලයක් ද්වේෂයට මුල් වූ සිතුවිලි පැන නගින බව දුටිමි. එසේ ඇතිවන සිතුවිලි වලට මනාප අමනාප නොදක්වා හැඳිනීම් මාත්‍ර වශයෙන් පැවැත්වීමට උත්සාහ කරමි. තෙරුවන් සරණයි. ඉතින් ද්වේෂාගත හිතවිලි තියෙනවා නම් ස්වභාවයෙන් අමනාපේ පහළ වෙනවා. ඔය ද්වේෂයට ද්වේෂ නොකර ඉන්නවා නම් ඒක තමයි උස්සස්ම ඥානය ලෝකෙදී. ද්වේෂ හිතවිල්ලක් ඇවිල්ලා තියෙදි මට ද්වේෂ හිතවිල්ලක් ඇවිල්ලා තියෙන එකට වෛර කරන්න එපා. එන්න අරින්. එතකොට ඒකේ මේ ඥානයක් බාටපත් වෙනවා. ද්වේෂයට ද්වේෂ කරන එක තමයි අමනියා කරන වැඩේ. ද්වේෂ ප්‍රඥාවෙන් බලන එක තමයි ඥානවන්තයා කරන එක විශාල දැනුමක්. ඉතින් ඒ නිසා මේ විදිහට ඒ සිදුවෙන හැම දෙයකම යටි නූලක් තියෙනවා. යටින් අපිව මායා කරන ගතියක් තියෙනවා. අන්න ඒක එන දේ බලන ගමන් යටින් මොන මේ න්‍යාය පත්‍රයක්ද තියෙන්නේ කියලා බලන්න පටන් අරගත්තොත් ඒක ඇත්තට අමාරු නෑ. හැබැයි මම දන්නවා හුඟ දෙනකොට ඒක තේරෙන්නෙත් නෑ. ඒක මහා දුෂ්කර දෙයක් විදිහට පේනවා. ඒ නිසා අපිට ගේන හැම අරුණක්ම පිටින් මොකද්ද න්‍යාය පත්‍රයක් තියෙනවා. අරමුණ තියා බලන අතර වෙන්න එපා. හට ගන්න හැටි බලන්න, ඉවර වෙන හැටි බලන්න. හට ගන්න හැටි බැලීමේ දක්ෂ වුණොත් විතරයි ඉවරෙන් තැන බලන්න පුළුවන්. ඉවරෙන් තැන බලන්නේ පටන් ගන්න බෑ ගමන. ඒ කෙරුවොත් වරදින ওই විදියට. හට ගන්න තැන බලන්න යන්න ඒ ඥාණයෙන් ඒ තියුණු භාවයෙන් ඉවරෙන් ඇති පෙනේ. ඒක නිසා අපි කරන්නේ අරමුණ බලනවා, හට ගන්න හැටි බලනවා. අරමුණ බලනවා, හට ගන්න හැටි බලනවා. එතකොට ඒකේ මේරීමත් එක්ක ඉවර වෙන තැන පෙනේවි නැතුව ඉවර තැන බලන්න ගියාට පිළිවෙත සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. තෙරුවන් සරණයි. අවසර ගරු ස්වාමින් වහන්ස, සක්මන් භාවනාව මීට පෙර මාගේ වාර්තා සටහනට අනුව මගේ සක්මන් භාවනාව හොඳට වැඩෙන බව ඔබ වහන්සේගේ
අනුශාසනා ලදිමි. මා සක්මන් කරන විට ගොරවන ශබ්දයක් වැසි ලැබෙන්න යන බවත් මට දැනුණා. ඒ සමගම මගේ සිත ගෙදර ළිඳ වෙත ගියා. මම මෙහි එන විට එය සිඳිලා තිබුණා. මට වැස්ස මිහිරි බවක් ගෙන ආවත් මගේ සිත ආපසු භාවනාවට සක්මනට ගන්න පමා වුණා. සිතවිල්ලක් නිසා සක්මනට බාධා වුණා. නැවත සිත මගේ දෙපැයේ රඳවා ගත්තා. කවුදෝ මෙහෙවනවා වගේ මට දැනුණා. මෙහෙවනවා වගේ දැනුණු ගතිය නැති වුණා. අද දිනේටත් එම භාවනාව වඩන්නට මගේ සිතට බැරි වුණා. මට එම ලැබූ අත්දැකීම නැවත ලබා ගන්න මට පහදා දෙන්න කියා ගෞරවයෙන් පාද නමස්කාර කර ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිර්වාණය අවබෝධ වේවා. නිවන් දකිත්වා. මොකද්ද මේ කියන අත්දැකීම කියලා නෑ. නමුත් මේ වෙලා තියෙන භාවනා කරන විට උගන් හිත බාහිරේ බලන්න පටන් ගන්නවා. අභ්‍යන්තර මෙහෙමයි බාහිරේ එහෙමයි. ඊට පස්සේ ආයි බාහිරේ මෙහෙමයි අභ්‍යන්තර මෙහෙමයි කියලා අජත්ත බහිද්දා කියලා ඒ ගලප ගලප බැලිල්ල භාවනා ජීවන වෙනකොට හැටියක්. ඒ අනුමාන ඥාන වලින් සිද්ධ වෙන්නේ. ඉතින් අභ්‍යන්තරයට කැමති නැහැ බාහිර අභ්‍යන්තර කැමති බාහිරට කැමති නැහැ. දැන් බාහිරට කැමති අභ්‍යන්තර කැමති. ඉතින් ඒකට භාවනාගේ අවුල් පාසයි. එනදී බලන්න. එනදී බලන්න බලන්න දැන් ඉන්නේ අභ්‍යන්තරේ අභ්‍යන්තර කැමැත්තේ. දැන් ඉන්නේ බාහිරේ බාහිරට අකමැත්ත කියලා. ආන්නේ ටික දැනගත්තා නම් ඒ බාහිරේ තියෙන අකමැත්තෙන් නපුර නැති වෙනවා. ඉතින් ඒ නිසා ඒක දැක්කන අවස්ථාවක් තියෙන්නේ. ඔය මට අරක ලැබේවා මේක ලැබේවා කියනනම් ආයෙත් අපි කාම ආශාවට තමයි වැටෙන්නේ. මං හිතන්නේ ස්වාමීන් වහන්සේ මෙයාගේ කලින් ගමයාගේ තිබ්බ මේ වගේ කතාවක් එයාට දැනෙනවා කියලා සක්මන් කරනකොට එයා මේ කවුරු හරි කෙනෙක් මාව සක්මන් කරනවා වගේ කියලා. ඒක දැන් දැනෙන්නේ නැහැ කියන එක තමයි මං හිතන්නේ. ඒක ආපහු ඉල්ලනවා වෙන්න බෑනේ. ඒක තමයි කියන්නේ මේ. නෑ ඒක නෙවෙයි ඉල්ලනවා වෙන්න බෑනේ. අවසානයේ මගේ තිබුණ තැනට ආපහු ගෙනියන්න කියන එකනේ කියන්න හදන්නේ. කවුද මෙහෙවනවා වගේ දැනුණ ගතිය නැති වුණා. දැන් ඒ කියන්නේ ওই කියන්නේ දැන් කවුරු හරි මෙහෙවන ගතිය ගන්න කියන කැමැත්තක්. ඒක මං හිතන්නේ වෙන්න පුළුවන් එකක් කියලා. මං වෙන දරන් කරන්න එහෙම කෙනෙක් ඉන්නකොට නැගිටලා අහනවා. අද ප්‍රශ්න නිසා ගොඩක් තියෙන නිසා අපිට ඒක විශ්ලේෂණය ගන්න විලාවක් නැහැ. ඒ නිසා ලියනකොට අහගෙන එක්කනට තේරෙන විදිහට ලියන්න රචන. නැත්තම් අපිට මේ ගෙන්නන්න වෙනව හරස් ප්‍රශ්න අහන්න. ගෙන්නන එක නරක නැහැ. ජොලි වැඩේ. විලා නැතිකම තියෙන. ඒ නිසා නැවතත් ඉදිරිපත් කරන වාර්තාව. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස. සතියෙන් බලා සිටින විට එතන එතන සිත් උපදින හැටි පෙනේ. කුමක් හෝ ගොජයක් එළියට එන්න දඟලන හැටි වරක තේරේ. ඉඳහිට අවස්ථාවල අචේතනික සිතුවිලි වගයක් එන බවත් එය දකින විටම නැති වී යන බවත් හඳුනා ගතිමි. නැවත බලා සිටීමකි. මෙසේ සිදුවන ශක්ති ප්‍රවාහය වරහන් ඇතුලේ අනාත්මය දෙස බලා සිටීමකි. වරක සිතුවිලි එයි. සිතීමට ගොස් විඥානයේ මායාකාරී බවත් එතන මම ඇති බවත් වැටහේ. එවිට සිත මොහොතකට උද්දච්චයට පත්වේ. නීවරණ ඇති නැති ගමනකි. එන දෙසට මුහුණ දෙමින් සිත විසුරුහා නොගැනීමට උත්සාහයකි. සතියේ වටිනාකම දැන් දැන් තේරන ගතිය වැඩිවේ. වැරදි දකිමින් හදමින් සෙමින් යන ගමනකි. ගෞරවයෙන් තවදුරටත් ධෛර්ය උපදෙස් හා ධෛර්ය පතමි. තෙරුවන් සරණයි. අපි සතියේට ධෛර්ය දෙනවා නම් එච්චරයි. ওই මන අපමණ අපවලට රුචි අරුචිකංගුට ධෛර්ය දීපු ගමන් සතිය නැති වෙනවා. ඒ නිසා අමාරුයි තමයි. ලුණු කැඳ බොන්නා වගේ තමයි. දිගටම සතිය වඩන්නේ. එතකොට සතිය විසින් අර දුෂ්කර කෘත්‍ය කරලා දෙනවා. හැබැයි ඒක ඉන්නේ බොහොම හිමීට සිද්ධ වෙන්නේ. ඒ නිසා එකම පරමාර්ථය වෙන්න ඕනේ විසුද්ධිය පතන කෙනාගේ සතිය දිගට තියෙන බවට වග බලා ගන්න. ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ඔසවනවා, තබනවා, යනවා, අරමුණු ඇතිව වම් පාය දකුණු පාය හසුරුවනවා. මේ අතර ගල් වැලි, උස්තැන්, මිටිතැන් පාය දැනුවත් වෙනවා. පය ඔසවන විටම හිස්තැනක් මතුවී මට දැනෙනවා. තබා ගන්නා විටද එයමයි හිතෙන්නේ. පරණ වෙමින් අලුත් වෙමින් වම් පය දකුණු පය ඉදිරියට ඇදී යනවා. එවිට මට දැනෙන්නේ ඇති වුණා, හිස් වුණා, නැති වුණා යන සිතිවිල්ල ක්ෂණයක් පාසා මෙසේ සිදුවන බවයි. මේ අතර සිත පිටතට යනවා. හැකි විගසින් එය නැවත අරමුණට ගන්නන්. මෙය වැරදි වැටහීමක්ද? පර්යංකයට ඉඳගත් පසු මම ඉන්නේ ඉරියව්ව දිහා ටික වේලාවක් බලා ඉන්නවා. විනාඩි දෙක තුනක්. ඉන්පසු හුස්ම රැල්ලට හිත යවනවා. මේ අතර අරමුණුද එනවා.
ඒවා පැත්තකට දමනවා. වම් නාසයෙන් පමණක් හුස්ම රැල්ල දැනෙන අතර දකුණු නාසයෙන් එය පිටවන බවක් නොදැනේ. දකුණු නාසයේ කෙළවරේ රැඳී තිබෙන සේ දැනෙනවා. මෙය වැරද්දක්ද? ඔබ වහන්සේගේ දෙපා නැමැද උපදේශක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. හැකි ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි. ඔබ භාවනා කරනකොට දැනෙන කිසි දෙයක වැරද්දක් නැහැ. ඒව ස්වභාවේ. ඒ දේවලුත් අල්ලන හරි වැරදි හොයන්න ගියම තමයි භාවනා පටලැවෙන්නේ. නැවත ඒක අහණේක හොඳයි. සා භාවනාවේදී හෝ සිද්ධ වෙන කිසිම දෙයක කෙලෙසයක් නැහැ. අපි කරන දේ විතරයි කෙලෙසිය. ඒකයි චේතනාම්බික්ක වේ කම්මං වදාමි කියන්නේ. චේතනාවක් ඇතුව කරන දේ විතරක් කර්ම රස වෙනවා. නාසිකාග්‍රේ දැනුණත් නොදැනුණත් රැඳිලා තියෙනා වගේ දැනුණත් ඒක බොහොම හොඳයි. ඒ ටිකවත් දැනගෙන ඉඳලා නැහැ මෙතෙක් කල්. දැන් තමයි ඒක දන්නේ නිසා ඒ වගේ දේවල්ට ආරාධනා පූර්වකව ඉදිරියට යන්න. ගරුතර සමුදුනි, තෙරුවන් සරණයි. මා මේ වැඩමුළුවට ආධුනිකයෙක් මි. සක්මන් හා පර්යංක භාවනා අවස්ථාවේදීම ආස්වාස ප්‍රස්වාසයට හිත යොමා දකුණු නහයාග හුස්ම පොදට ඉන්හෙල් අරමුණු කොට ගතිමි. මුලදී අපහසු වූවත් පසුව පසුව අරමුණ තුල සිටිය හැකි වුණි. අවට අනිත් සංඥා කෙසේ වෙතත් සම්මිතු ලෝකයේ වෙනත් පටලැවිලි අරමුණු බැහැර කරවිය. පිටතට ගියා අයුරින් හිතද්දී නැවත කෙමෙන් අරමුණට හිත ගත හැකි වුණි. දින 4ක් තිස්සේ ඒ අයුරින් ගත වෙද්දී ඉන් එහාට කොතනදයි සමදුගෙන් දැනගනු කැමැත්තෙමි. ධ්‍යාන තව කොයිතරම් ඈතද? සාක්ෂි ලෙස සිටුවේ සියලු දේ අනිත්‍ය නිසා, කැමති දේ නැති නිසා, දුක නිසා, අසාර නිසා ඒ දේ අනිසිසේ පිටතට ගියායයි සිටුවෙමි. වෑයමින් සිත නැවතත් අරමුණ කෙරේ ගෙන ආමි. ඊළඟ පටිච්ච සමුපාදයේ උදය වැය ඥානයේ චතුරාර්ය සත්‍ය භාවනාවට ගලපලා කියා දෙනු මැනවි. තුන නිවන් දකින්නේ මේ භවයේම නේද? පහදා දෙන්න. මේක තියෙද්දි පොඩ්ඩක් සතිය වඩන්න දිගට. එතකොට ප්‍රශ්නත් විසදෙයි. ඔය ප්‍රශ්න අහනවයි කියලා කියන්නේ මුළු සභාවම කෝච්චි පිල්ලෙන් පයින්. මේලියන එකනත් සභා පිල්ලෙන් පැනලා. කවදාක සතියින් ඉන්නකොට ඔය ප්‍රශ්න අහන්න බෑ. එනිසා කරුණාකරලා බලන්න මම ඉන්නේ වර්තමාන මොහොතේද? ප්‍රපංච කරනවා නම් මඤ්ඤණා කරනවා නම් මඤ්ඤණා කරන නිසා මම පෘථජ්ජනෙක් බවට පත් වෙනවා. පුළුවන් තරම් සතිය වඩන්න. එතකොට ඔය ප්‍රශ්න අහන්න හිතෙන්නේ නැති එක එකලාභයක්. ප්‍රශ්න වලට උත්තර දීලා ප්‍රශ්න වල උත්තර නැහැ. ඒක වැටහෙයි සතිය වඩනකොට. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. පෙරදා සවස ස්වාමින් වහන්සේ සමග පර්යංකයේ හිඳගත් මාහට කෙටි වේලාවකින් කය සංසුන් වී සැහැල්ලු වී තැම්පත් තත්වයකට පත්විය. එසේ සිටියේදී පෙරදී මාහට ඊතා ගැටලු තත්වයක් වූ වරහන් ඇතුළේ එනන් ඩිමෝටිවේටඩ් සිතවිලි දෙසට සිත දිවෙන ගතිය නිසා ඇති වූ නුරුස්සන ගතිය පහව ගොස් ඇති බව මට දැන් හැඟේ. එනම් සිත ඒකාග්‍රභාවයේ පවතින අතරතුරේදී යම් සිතවිල්ලක් නැගුණොත් ඒ කෙරෙහි පෙරදා ඇති වූ ස්ට්‍රග්ලින් තත්ත්වය නැති වී යෑමයි. එනම් සිතේ සංසුන් භාවය, හුස්ම, සිතවිලි, ශබ්ද ඒකාකාරීව විඳ දරා ගැනීමට හැකියාවක් ඇති වී ඇති බව මට වැටහුණි. ශබ්ද පිළිබඳ පෙරදා මට ප්‍රශ්නයක් නොවිය. කන්ස්ට්‍රක්ෂන් සයිට් එකද උවද මට සිත ඒකාග්‍ර කරගත හැකිය යන්න ප්‍රගුණ වී ඇත. උදාහරණයක් ලෙස ඊයේ සවස ස්වාමින් වහන්සේ සමග පර්යංකයේ යෙදෙන විට යෝගීන්ගේ කැස්ස හමුවේ මාගේ ඒකාග්‍රතාවය නොබිඳිනි. එසේ කසින කහින සෑම වාරයක් පාසා මට නොදැනීම මාගේ මුවගට සිනහාවක් හටගනී. දැනට ස්ට්‍රග්ලින් තත්වයක් ඇත්තේ මාගේ සිතේ ඒකාග්‍රභාවය සහ නිදිමත අතරයි. ස්වාමින් වහන්ස, මේ තත්වය මට පහදා දෙන්න. ඔබ වහන්සේ හට නිර්වාණ සුවය අත් වේවා. අපිට බාධා කරන ධර්මයක් නැත්තම් එක්ක බුදු වෙනවා නැත්තම් බුදි වෙනවා. ඔය දෙක ළඟ ළඟ තියෙන. ඒ නිසා බාධා නැති වෙච්ච ගම කැස්ස හරි වටිනවා. බුදු වෙන්න දෙන්නෙත් නැහැ. ඒතර බුදි යන්න දෙන්නෙත් නැහැ. ඊ ඇත්තට මෙච්චර කැස්සේ නැහැ මට හිතෙන විදිහ කට්ටිය. එච්චර තිබුණ නැහැ ඔය කැස්සේ ඉන්නේ ටික වැස්සේ ඉන්නවල.
වැස්සයිල සෙම වැඩි වුණොත් නම් ඔයගොල්ලන්ට තීරේ කැත්ත කියන්නේ මොකද්ද ලෝයි බොයි දැන් ඕවා නිකන් පොඩි පොඩි කැස්ස ඒව නිකන් ලව් කැස්ස වගේ නිකන් තීරමක් නැති කැත්ත දැන් යන්නේ වැස්ස කාලෙට නම් එනවා එකනා විනාඩියට දෙක තුන කහිනවා ඉතින් ඒක දෙයක් නෑ කෙසේ නමුත් ඒ අරමුණක් හිත හිස් කරලා දෙන්න බොහොම ලේසි මං හිතන හුඟ දෙනෙක් හිතනවා නමුත් ඒක නඩත්තු කරන්න තීරෙන්නේ එක්ක නිදා ගන්නවා එහෙම නැත්නම් මොකක් හරි ප්‍රශ්නක් නැහැ ඉතින් හිස් කරගන්න හිත බොහොම අමාරුවෙන් ඒක කරන්නේ අන්න ඒක අරසා කරගන්න ඒකට අනුග්‍රහ කරන්න පොඩි වැඩක් නෙවෙයි තියෙන්නේ. ඉතින් අනිත් දවසෙත් මේකට ලෑස්තිලා යන්න හිත ඒ වගේ හිතනක් එනකොට මට පුළුවන් ද ඒ මේ හිස්ෙච්ච හිත, නික්ලේශි වෙච්ච හිත, නිර්මල වෙච්ච හිත, මේ වටිනා හිත ජීවිතේ හම්බෙච්චලයි බුදියන් නැතුව ඉන්න. අවදියෙන් ඉන්න. ඒකට කියනවා අප්‍රමාදේ කියලා. ලෑස්තිලා යන එක තමයි උත්තරේ. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ. ඉතා කෙටි වාර ගණනකින් ආස්වාස ප්‍රස්වාසයේ දැනේ නිශ්චල සංසුන් තත්වයකට පත්වේ. ඒ අවස්ථාව ඇතුළත කඩින් කඩ නැවත හුස්ම දැනි සැහැල්ලු තත්වයට පත්වේ. කාලයක් තිස්සේ මෙය මෙසේ සිදුවිය. පැයකට ආසන්නව එම සැහැල්ලු භවයේ සිටියත් එය එසේමය. නිදිමතද දැනේ. නැවත සිහිය හුස්මට එයි. සැහැල්ලු වේ. නිදිමත එයි. මෙසේ සිදුවෙනවා. හැරෙන්ට මාස ගණනාවක සිට වෙන කිසිත් සිදු නොවේ. මින් ඉදිරියට යෑමට මම කුමක් කළ යුතුද යන්න පහදා දෙන්න. ඔබ වහන්සේට භව නිරෝධය ලැබේවා. ඔයතකොට අරමුණයි බාහිර අරමුණුයි නිජමතයි කියන මේ ඔක්කොම සම මට්ටමට එනකම් භාවනා කරුවට පස්සේ මට මෙච්චර කාලයක් මේක තිබ්බා මේක හොඳයි මේක නරකයි කියන කතාවක් එන්නේ. දැන් මේ තියෙන්නේ ඒක දැකලා ඒකට නොදකින් කියලා. මාස ගාණක් මොකුත් වෙන්නේ නැහැ. ඒකමයි තියෙන්නේ කියලා ඒකට ඇති වෙච්ච නීරස භාවයේ කම්මැලිකම් භාවයේ ලියපෙක නඩ තේරෙන්නේ නැහැ කියන එක නඩ තේරෙනවද මන් දන්නේ මට නම් තේරෙන්නේ. ඒක නොදකින් කියලා ලියන්නේ. ඉතින් ඒකට සාදරය යන්න මේ ඔක්කොටම සමහිත එනකම් භාවනා කරන්න. ඒකට තමයි ඉදිරි අපි මැරෙන්නේ නැතුව ජීවත් වෙන කාලය ඉතුරුලා තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. සක්මන් තීරුවට පැමිණි මම දැන් සිටගෙන සිටිනවා යයි සිතුවා. තීරුවේ එහා කෙළවරට ගොස් නැවත මෙහා කෙළවරට සිත පිට නොගොස් එන බවට අදිටන් කොට සක්මන ඇරඹුවා. වම දකුණ ඔසවනවා තබනවා යනුවෙන් ලනුපැදුරේ දල ගතිය ටයිල්වල සීතල ගතියද දැනුණා. වම් කකුල දකුණු කකුල පොළවට වදින අයුරු විලුඹ මැද කොටස ඇඟිලි කකුල ඔසවනින දැනෙන සැහැල්ලුව විලුඹ පතුල් ඇඟිලි පොළවේ වදින විට තදට දැනෙනවා. වෙනදා දෙපායට දැනෙන වේදනාව අද නැහැ. සිතටත් කයටත් හරිම සැහැල්ලුවක් සතුටක් දැනෙනවා. පෑයකටත් වැඩි කාලයක් මෙසේ සක්මන් කළා. සක්මණින් පසු පර්යංකයට ඉඳගත්තා. දැන් මම ඇවිදිනවා සැතපෙනවා සිටගෙන සිටිනවා නොව මම දැන් මෙතන පහසුවෙන් ඉඳගෙන සිටිනවා යයි සිතුවා. ආස්වාස ප්‍රස්වාස දිගු බව කෙටි බව දැනුණා. ඇතැම් ආස්වාසයන් ප්‍රස්වාසයට වඩා දිගය. මුල මැද අග සතිමත්ව නිරීක්ෂණය කළා. ආස්වාසයේ සීතල ගතියත් ප්‍රස්වාසයේ උණුසුම්ම පිටවන බවත් දැනුණා. කවුදෝ මා ඇද දමන බවක් දැනුණා. වාර කීපයක්ම මෙසේ මා තල්ලු වුණා. ඉතා ඉක්මනින් මා අරමුණට පැමිණියත් අවසාන වතාවේ තල්ලු වීමත් සමග මා ඇස් ඇරියා. මට නිින්ද නොගිය බවත් සතිමත්ව සිටි බවත් මාහට දැනුණා. දහඩියෙන් මුළු ඇඟම තෙත් වී ඇති බව දැනුණා. නැවතත් මා මූල කර්මස්ථානයේ පැමිණ භාවනාව ආරම්භ කළා. ඔබ වහන්සේට නිවන් සුව පතමි. මේකේ පරියන්ක සක්මණේ මුලදී හිතා ගන්නවා එහා කෙලවරට යනකම් මං හිත පිට යන්නේ නැතුව යන්න පුළුවන් කියලා කියන්නේ සෑහෙන වීරියකින් යෝධ වීරියකින් හිතන්න පුළුවන් එකක්. වෙන කෙනෙකුට මේ හිතෙන්නේ නැහැ. මම මෙතන පටන් ගත්තා එහා කෙලවරට යනකම් මං පුළුවන් තරම් සතියෙන් යන්න ඕන කියලා හිතෙන්වත් දවස් 3-4ක් භාවනා කරන්න ඕනේ. ඊට පස්සේ තමයි ඒකේ සාර්ථකත්වයේ අද්දකින් ඊට පස්සේ යහ කෙලවර නෙමෙයි පැයම භාවනා කරතයි. ඒක විතරක් නෙමෙයි සක්මනත් පරියන්කත් හරියනවා. ඉතින් අන්නේ විදිහට තමයි සැලසුමක් ඇතුව මම මේ ටික කොහොම හරි කරගන්නවා කියන අදිෂ්ඨානේ ගන්ඩ කොච්චර කැප කරන්න ඕනේ. කොච්චරක් අපි මේ අදිෂ්ඨාන ශක්තියක් ගන්නවා චිත්‍ර ශක්තියක් ගන්නවා ඉතින් මුලදී මේ චිත්‍ර ශක්තිය අදිෂ්ඨාන ශක්ති භාවනාවට උදව් කරනවා එතකොට හිතා ගන්න බැරි ගැම්මක් ඇති වෙනවා ඒ නිසා නිතරම පරියන්කේ මුලදී සක්මන මුලදී බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේට මේ ජීවිතේ පූජා කරලා අනේ මට මේ පාටි මෙතෙන්ලා එහා කෙළවරට නැකන්
ඉඳ ලැබේවා කියන බොහොම සරල බොහොම ජය ගන්න පුළුවන් විදිහේ එල්ලයක් අරගෙන කරන්න ඒකෙන් තමයි අපි ඔය වටිනා ජයග්‍රහණ ලබන්නේ. ආරාමයක ළමයි දෙන්නගේ ප්‍රශ්නයි ස්වාමී. සේ දෙන්න ඔන්ලයින්. ගෞරවනීය ස්වාමී තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව. මා සක්මන් කිරීමේදී යටිපතුලට අවධානය යොමු කළෙමි. ආරම්භයේදී සිතුවිලි පැමිණේ. පසුව සිතුවිලි පැමිණීම ක්‍රමයෙන් අඩුවේ. ලනුපැඳුරේ සීතල බව, ගොරෝසු බව මාගේ යටිපතුලට දැනුනි. ටික වේලාවක් සක්මන් කළ පසුව මාගේ යටිපතුල පැදුරට ඇලෙනවා වාගේ දැනුනි. මා මෙසේ පැය භාගයක් සක්මන් කළෙමි. පර්යංක භාවනාව. මා සක්මණෙන් පසු පර්යංක භාවනාවට වාඩි වුනේමි. ඉන්පසු මාගේ කයට සිත දැමුවෙමි. කයෙහි විනාඩි 5ක් පමණ ගත කර මා ආනාපාණයට සිත දැමුවෙමි. සිතට සිතුවිලි 2-3ක් විතර පැමිණියෙමි. එන සිතුවිලි දෙසද මා සිහියෙන් බලා සිටියෙමි. ආස්වාසය හා ප්‍රස්වාසය දෙසද මා සිහියෙන් බලා සිටියෙමි. ටික වේලාවකට පසුව හුස්ම රැල්ල සියුම් වී ගියේය. එවිට මාගේ කම්බුල් දෙපස තදවනු දැනිනි. මාගේ සිත සංසුන් විය. ආනාපානය නොපෙනේ. වේදනාවක් නැත. මෙලෙස සිටියේදී මට නිින්ද යන බව වැටහුණි. මෙහි ඇති වැරදි අඩුපාඩු පෙන්වා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. එලෙසම මාගේ භාවනාව හොඳින් ඉදිරියට කරගෙන යාම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය පතමි. මේ පොඩි උන් ලියනකොට කවදාකවත් චෝදනා නැහැ. භාවනා කරුවා මෙන්න මේක උනා ඉච්චර. ආයේ මේ අරක චෝදනා මේක චෝදනා මොනක්වත් නැහැ. ඉතින් පොඩි උන් ලබ මේවා කිලියවෙන එක තමයි පොඩි උන්ට දෙන තියෙන ලකෝම දායාදේ. ඕක තමයි හරි. ඕකම දිගට දිගට කරන්න. එතකොට ඒ ළමයට පුරුදු වෙන්නේ නැහැ චෝදනා ලියන්නේ. නා කීයක් නා කිච්චේ පෑනක් ගත්තොත් මුල්ල ඉඳලා අග වෙනකන් හොටු පිය පියා අඬා අඬා දාඩි දම දම චෝදනා වලියක්. බුදුහාමුදුරු හිටියන බුදුහාමුදුරු චෝදනා කරයි. අර කරගන්න විදියක් නැති නිසා පොඩි ළමයන්ගේ තියෙන අපි ළඟ දැන් 20,000 30,000 විතර ඔයිලිය උපේවා. කිසි කලාතුරකින්වත් ඒ ළමයි කවදාකවත් චෝදනා කරන්නේ නැහැ. චෝදනා කරයි අම්මට තාත්තට ලියනවා. උන් ඒ තරම් පෙන්වන්න බෑ අම්මයි තාත්තයි. අපි ගියාම නත්තල් පප්පා ගියා වගේ ඉතින් අපි වැඩි අම්මට තාත්තට බනින්න යන්නේ නැහැ. අම්මට තාත්තට බැන්න නම් අපි ඉඹ ගන්නවා කිස් කරනවා කොරෝනා වෛරසුත් හැදෙනවා. ඉතින් අපි කරන ටිකක් ඈතින් තියලා පෙන්වන්න බෑ අම්මයි තාත්තයි. එහෙමද උන්ට ඇඟිලි ගහලා කොනහලා උන් රිදවලා. එහෙනම් කිව්වොත් බබා වාඩි වෙන්න මොකක්ද උනේ මොකක්වත් නැහැ ජොලිය ඉන්නවා. මොනවත්ක්ම නැහැ. තියෙනවා ඒ ගණන් ගන්න දෙයක් නැහැ. බොහොම ජොලිය ඉන්නවා. නාගියෙකුට කියන්න වාඩි වෙන්න කියලා අයියෝ කොන්දේ අමාරුවට මොකද කරන්නේ? නල්ලට පටියක් දාගෙන ඉන්නද? කවුද ඔයල පිටකොන්දර පයින් යනවා වගේ තේරෙනවා. මේ කකුඹි දුවනවා. අයියෝ. ඒක අවුරුදු 13 13 ඔ විශාල කැපීමක් වෙනවා. 13 පල්ලෙයා ළමයි සා වැඩි හයිටිව්. ඊට පස්සේ ඔය විශ්වවිද්‍යාල මට්ටමින් ඉහළ පහළ කමටහන වார்த்தාව කියනකොට කියත හැකි මේක නාකියෙක් ලියපු එකක්. මේ නාකිච්චි කියවන කොටත් කියතයි කියවන්නේ නාකිච්චියද නෑ. මම හුඟක් වෙලාවට ඌව කියවන්න දෙන්නේ නෑ නාකියට නාකිච්චියට. ඒ ළමයටම කියනවා කියවන්න කියලා. ටොප් එකට කියනවා මේ ළමයි ඉස්කෝලවල පුදුම දක්ෂයිලු හරියට ලියන්න දන්නවලු. කියන්න දන්නවා. හරි අමාරුයි ඒක මේ ඔළුවේ ගිහිල්ලා අනිමේ තැන්වල ඉගෙනගෙන ආපු ළමයින්ට හරිම අමාරුයි කියලා දැන්. මොනවාක්වත් ඉගෙන ගත්තේ නැති ළමයි කිව්වොත් වාඩි වෙයි මොකද උනේ කියලා ටොප් එකට කියනවා. ඉතින් මේ වගේ ළමයි උනන්දු කරවන්න. නැවත නැවත කියවන්න උත්සාහ කරන ජර්නල් එකක් මේන්ටේන් කරන්න කියන හැමදාම ද වාක්‍යයක් දැල් ලියන්න නැත්නම් සුමානයක සරයක් විතර ලියල වන්න. මම ඉතින් ගෙන්නලා කොහොම හරි ඕක කියවලා කොහොම හරි ලකුණක් දාලා ළමයට යවනවා. ඒක තමයි යා උනන්දු කරන්න තියෙන ක්‍රමය. මොකද මේලා හරි අවංකයි. වෙච්ච දේ වෙච්ච හැටියට ලියනවා. ඉතින් ආයලව නැවත නැවත ලියවන්න ඕන. ඒක තමයි මෙයා දිගට භාවනා කරවන්න සස්ටේනබල් growth එකක්. එහෙම නැත්නම් ඒක දිගට යන්නම් නිචිපතා වාර්තා ලියවන්න ඒක තමයි කරන් තියෙන දේ. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්ස. සක්මන් භාවනාව. යටිපතුලට සිහිය පිහිටවමින් භාවනාවේ නිරත වෙමි. යටිපතුලට රළු බව, තදගතිය සහ ඇතැම් ස්ථානවල සුමට බව දැනේ. ආරම්භයේදී සිතුවිලි තරමක් වැඩි වූද ක්‍රමයෙන් අඩු වී යයි. යටිපතුලට දැනෙන තදවීම් පීඩනයන් දෙස අවධානයෙන්
අවධානය යොමු කරමි. පසුව හිසේ සිට ඉන ප්‍රදේශය දක්වා ඇඟ දිය වී වැටෙන ආකාරයෙන් දැනේ. හිසේ කෙස් ගැලවී වැටේ. මෙම දැනීම් භාවනාව අවසාන වනතෙක්ම පවතී. මෙම කාලය අතර කකුලේ ඇතිවන වේදනාවන් සහ වේදනාවේ විවිධ ස්වරූප වරහන් ඇතුළේ හැඩතල නිරීක්ෂණය වේ. වේදනාව දෙසම බලා සිටින විට වායු ධාරාවකගේ පීඩනයක් ලෙස වේදනාව දැනේ. තවද ස්වාමින් වහන්ස, ඇතැම් අවස්ථාවලදී හුස්ම ගන්නේ පිටකරන්නේ නළලෙන් බව දැනුනි. මෙම සිදුවීම් මාහට සැක නිසා කිහිපවරක් හොඳින් නිරීක්ෂණය කළමි. තවද කට පිහිටි ස්ථානයේ නොව නළලත තියෙන බව වැටහුණි. මෙම සිදුවීම් චක්‍රානුකාරයෙන් කාලයක් සිටී සිදුවෙමින් පවතී. භාවනා නොකරන අවස්ථාවලදී බොහෝ විට නළලේ සහ හිසමුදුනේ ශක්තිමත් වායු ධාරාවක් කැළතෙමින් තිබෙන බව දැනේ. භාවනා කරන කාලයේදී සිත පිට ගියද ශරීරයේ ඇතිවන වේදනාවන් ගැස්සීම් නිසා නැවත ශරීරයේ දැනීම් වලට සිත පිහිටුවා ගත හැකි වේ. ගෞරවනීය ස්වාමින් වහන්ස, මාගේ භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා උපදෙස් ලබා දෙන සේක්වා. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. හුස්ම දිහා බැලුවත් සර්වඥාන්සිය දේශනා කරනවා, සමහරට හුස්ම එන්නේ ඇතුලින් ඇතුලට යනවා, සමහර බාහිරින් බාහිරට යනවා, සමහරලාට ලඟ වෙනවා, සමහරට ඈත් වෙනවා, සමහරට ප්‍රිය වෙනවා, සමහරට අප්‍රිය වෙනවා, සමහරට ගොරොත් වෙනවා, තාන සිවුම් වෙනවා, සමහරට අතීත වශයෙන් අනාගත වශයෙන් වර්තමාන වශයෙන් වෙනස් වෙනවා. ඒ වගේම කට තියෙන තැන කට නැහැ, නාසය තියෙන තැන නාසය නැහැ, තියෙනවා නම් මේ ස්වරූපේ නැතිලා යනවා. ඉතින් මේ ඔක්කොටම බය හිතෙනවා, ශරීර ආසාව තියෙන කෙනා ජීවිත ආසාව තියෙන. අනික් කෙනා පේනවා ඇස් දෙක තියෙනකන් තමයි මේ ස්වරූපේ තියෙන. ඇස් දෙක වහගත්තකම මේක නිකන් හරියට මේ බලි රූපයක් වගේ. ඒක ඔක්කොම ඇදකුද වෙලා තියෙන. ඉතින් ඒක දකින්න බයයි, ඒ තරම් අපි ශරීරයට ආසයි. ඉතින් යන්න මෙව මෙහෙ වෙන්න පුළුවන්. ඒ වගේ ওই තියෙන තැනම ඉව තියෙන්නේ නැහැ. ඇස් දෙකෙන් බැලුවොත් තියෙනවා. අපි කන්නඩියෙන් මූණ බලලා ඉසපීරනවා. ඉසපීරුවට පිටිපස්ස පැත්ත පේන්නේ. ඒක ඉතින් අතගාලන්නේ හදාගන්න. ඉස බානකොට කන්නඩියෙන් බැලලා ඉස බානකොට ඉස්සරහා පැත්ත විතරයි බලන්න පුළුවන්. මේ අතගාල බලනවා නම් කන්නඩිය නැතුව දෙපැත්තම බලන්න පුළුවන්. ඉතින් ඉංසා කවුරු හරි දන්නවනම් මේ පොඩි ළමයාට උනත් ප්‍රශ්නයක් නැහැ. අපිට මුළු ලෝකෙම බලන්න පුළුවන් ඇස් දෙකට. නමුත් ඇස් දෙකට ඇස් දෙක පේන්නේ නැති ලෝකයක අපි ජීවත් වෙන්නේ. ඇස් දෙකට ඇස් දෙක බලන කණ්ණාඩියක් තියෙනවා. ඉතින් අපි ඇස් දෙකෙන් පේන දේ ඔක්කොම පිළිගන්න. ඔය තියෙන දේ පේනවද, පේන දේ තියෙනවද කියලා බැලුවොත් ඇත්තේම නැහැ. ඒක තමයි ඔය කට තියෙන දන කට නැහැ, නාසය තියෙන දන නාසය නැහැ. බලි රූප වගේ පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ ඔක්කොම වියකිලා නැති වෙලා යනවා. ඉතින් අපි හිතනවා මේ පිට ගැස්ම ඇදිලා වෙන්න ඇති. එහෙම නැත්තම් මේ 18 සනි රෝග හැදෙනුනේ අම්මලාට. බබාලා හම්බෙනකොට කට ඇද වෙනවා. ඊට පස්සේ දිගටම කට ඇදයි. ඉතින් වගේ සනි රෝග වගේ තමයි පෙන එක කට්ටිය භාවනා කරන්න කැමති නැහැ. නමුත් ඒවා ලියනකොට තේරෙනවා මේ කාටත් වෙන එකක්. ඔකට ලෑස්තිලා යන එකයි කරන්න තියෙන්නේ. ඒ නිසා වර්තා තියන්න. ඒකට තමන්ටම තේරේ කාලයක් භාවනා කරන මේ වර්තේ තියෙන හුඹස් බය භාවනාවෙන්ම නැති වෙනවා කියලා. ලිඛිත ප්‍රශ්න අවසන් ස්වාමීන් වහන්සේ. හොඳයි, වෙලාවත් ඉවරයි. අපිට තියෙන විනාඩි 55ක විතර කාලයක් සක්මන කරන්න. ඊට පස්සේ අපි නැවත රැස් වෙනවා පැයක පරියන්කයකට. ප්‍රශ්න විචාරතුංග වැඩ පිළිවෙලට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.